දැන් මේ තව ප්‍රශ්නයක් නිවනට කටයුතු කරන කෙනෙකුට නිවන ලබා ගැනීමට පෙර නිවන ලබා ගැනීම පෙර පින් අවශ්‍ය වේද? පෙර දරුණු අකුසල් කළ කෙනෙකුට මේ භවෙහි පින් කිරීමෙන් මේ භවෙහිම නිවන ලබා ගැනීමට නොහැකි වේද? මේ තව ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ පින් සහ පින් විපාක. පව් සහ පව් විපාක. ওই දෙක තෝරා ගන්න ඕනේ. පෙර කොයිතරම් පව් කරලා තිබුණ පුද්ගලයෙකුට නමුත් මොකද පව් නොකරපු පින් නොකරපු පුද්ගලිය ලෝකේ නැහැ. අප්‍රමාණ පව් කරපු පව් කඳා මේ සත්‍යය කියන්නේ. අනන්ත සංසාරයේ පතන් කරපු පව් අප්‍රමාණයි. ඒවෙන් පිරිච්ච කර්ම භවයක් අපිට සම්බන්ධයි. ඒවායේ කරපු පින් බොහෝ කොට තියෙනවා. අප්‍රමාණව ඒකෙත් තියෙනවා. අප්‍රමාණිනා කරපු. ඒවත් තියෙනවා තැන්පත් වෙච්ච. හැබැයි කර්ම වශයෙන් තැන්පත් වෙනවා විපාක වශයෙන් තැන්පත් වෙච්ච එක තමයි අපිට ප්‍රශ්නෙට බලපාන. මේ පෙර පව් කරලා තියෙන පුද්ගලිය කියලා කිව්වොත් පෙර පව් කරලා තිබුණ පළියට මේ ලෝකේ අපිට පළව දෙන්නේ නැහැ ඔක්කොම. උපාදානීය කරගත්තේ යම් දැන් පව් කරපු පුද්ගලිය. පව් තියෙනා නම් කෝටි ප්‍රකෝටි ගණන් කරපු අසංඛ්‍ය සංඛ්‍යාත පව් භවයේ තියෙනවා. කර්ම භවයේ තැන්පත් වෙලා. හැබැයි මේ පුද්ගලයා මරණාසන්න මොහොතක නැත්නම් යම් කිසි චුත වෙලා ප්‍රතිසන්දියක් ලබන මොහොතක උපාදානීය කෙරුණි. කරපු පිනක් නම් ලෞකික කුසලයක් නම් සිද්ධ වුණේ. අලෝභ ආදේශ අමෝහදාගත කරපු වැඩ පිළිවෙලක් නම් අරමුණු වුණින් අන්නේ උපාදානයට අනුකූල භවයක් ලැබලා භවයට අනුකූල જાතියක් ලැබලා උපදිනවා. දැන් උපන් જાතිය අර කරව පවු තියනවා. අන්න જાතිය විපාක වශයෙන් ආවා. අර අප්‍රමාණ කරව පින් පවු දෙකින් පුණ්‍ය සංකාරයක්. පුනර්භවයට වතු වේලා. ඒකෙන් જાතිය වශයෙන් ඊට අනුකූල જાතියක් පහළ වුණා. දැන් ඔහු කරව පවු කොහොම තියනවා යක් ගබඩාවේ. හැබැයි ගබඩාවේ තිබුණාට ඔහු හටගත්ත ඵලෙ පව් වලින් හටගත් කියලා නැත්නම් අලෝභයෙන් අධේශයෙන් අමෝහයෙන් හටගත් එකක් නම් ඒකේ නම් උපත ලැබුවේ. දැන් එයාට තියෙනවා ත්‍රි හේතුක පරිසන්දියක් ලැබලා ත්‍රි හේතුක උප්පත්තිය. දැන් මේ ත්‍රි හේතුක උප්පත්තිය තියෙන කෙනාට එයින් හටගත් ආව පරිසරයේ හම්බ වෙන්නේ. ඒ පරිසරයේ ඉන්න කෙනා වනහල ධර්මාභෝධය ලබා ගත්තොත් අර කරපු පව් කන්දරා ඔක්කොම පැත්තක තියෙන විපාක වශයෙන් ආවේ නැති නිසා ඔහු ඒකෙන් බේරලා ඔහුගේ වැඩේ කරගන්නවා නිවන් අවබෝධ කරගත්තොත් අර ඔක්කොම අහෝසි. හැබැයි යම් කිසි පාප විපාකයක් වශයෙන් ආව නම් සතර පාප උප්පත්තියක් ලැබෙන්න පුළුවන්. දැන් විපාක ඵලයේ කොච්චර පින් කරලා තිබුණත් කොච්චර ආර්ය මාර්ගයේ කටයුතු මුලින් සම්පාදනය කරලා තිබුණත් ප්‍රතිසන්දියක් ලැබෙන වෙලාවක විපාක ඵලයේ වශයෙන් ආවේ උපාදානය කියලා තිබුණ පාපයක් නම් උපාදාන පත්‍ය භවෝ කියලා පාප භවර පත් වෙලා භව පත්‍ය ජාති කියලා සතර පාය උපදින පාප ජාතියක පහළ වුණොත් සතර පාගතව ඉන්න තාක් කල් ඒ සත්‍යයට බණහන පුළුවන් දෙයක් නැහැ. දැන් කොච්චර පින් කරලා තිබුණත් ඔහුට නිවන් දකින්න බෑ ඒ අබ්බැහි ඉඳගෙන. ඒකයි වෙනද? එහෙනම් කවදාවත් පිනක ප්‍රතිඵලයක් වශයෙන් ලැබූ අධ්‍යාවක් ලැබිච්ච අවස්ථාවක තුනම ලොකු වාසනාවක්. ඔය පවු නැති කෙනෙක් කියලා කියන්න බෑ. ඒ අධ්‍යාව ගෙවිලා ගියා නම් ආර මාර්ගය අවබෝධ කරගන්න නැතුව ඒ පින ගෙවිලා ගිය විචලාවක ආයසරයක් අරමුණු වෙලා ඉන්න පුළුවන් අර සසරේ ගොඩ ගහලා තිබිච්ච එක. බැලලා හරි එකෙන් තිරිසන් වෙන එකටම ආව නම් එහෙම. ඒකෙන් ප්‍රතිසන්දියක් ලබන තිරිසන් ප්‍රතිසන්දිය. ආයසරය දුගති විපාකයක් ලබනවා. ඒ දුගති විපාකයේ ඉන්න ගාකල් ඒ වැදලා ඔක් එහෙම කවදා බේරෙයිද කියලා අයිත් කියන්න පුළුවන් කමක් නෑ. සමහර ලෝකේ විනාශ වෙන කම. ඔහුට තිරිසන් භවයේ ගොඩ එන්න බැරි නිසා. කන කැස් බෑවේ වියසුදිරෙන් අහස බලනවා වගේ අමාරුයි කියලා වෙන්නවා. නැවත මිනිසත් භවයක් ලබා ගැනීම ඉතින් වැටුනොත් එහෙම. ඒ තරම් අමාරුයි ඊට පස්සේ. මොකද පසුතලයේ හැම වෙලෙම තිරිසන් නම් සතරපාගත වෙන පසුතලයක් නම් ගොඩ නැගෙන්නේ. ওই පසුතලයට ඇදලා ඉන්න හැම වෙලෙම අර මහා ගබඩාවේ තිබ්බ පව් ගොඩමයි. එයා ඔතනින් පැන කෙනාට නැවත වාරයක් මිනිස් බවට පත් වෙන එකක් ඇදලා ඉනවා නම් අති දුර්ලභ සිද්ධ වෙන දෙයක් ඒ නිසා තමයි කනකස් බෑව වීසුදුරින් අහස බලනවා වගේ නේ එහෙම එකක් වෙන්නේ. ඇදලා ඉන්නේ පව්මයි. පව් කඳ ගෙවෙ ගෝ යනවා ලෝක විනාශය යනකම්. ලෝකේ විනාශ වෙන දවසක තමයි ආයිසරය අරමුණු කරන්න එකක් නැති නිසා මෙතනින් මිදෙලා මිදෙලා ගිහලා ආයිසරය අර ආවාසන බ්‍රහ්ම ලෝකෙට යන්නේ. ගිහිලා පහු වෙන්නේ චක්‍රේට වැටෙන්නේ හිමයි. එතකම් ආයිසරයක් යන්න ගොඩ එමක් නොවෙන්න පුළුවන්. නෑ අන්තකල්ප 20ක් යනකම් ගොඩ නොවෙන්න පුළුවන් ඔතන බැස්සොත් එහෙම මම ලෝකේ පවතින කාලය අන්තකල්ප 20 විනාශ වෙන අන්තකල්ප 20 දී ආයහැරයක් ලෝක ධර්මතාවයෙන් අවස්ථාවක් ලැබිලා ඒ අන්තකල්ප 20 යන්න ඉස්සෙල්ලා ආපස්සට බඹලෝට යන්න පුළුවන් ඒ හත්ුන්න ක්‍රම විකාශෙදී විනාශ වෙලා පවතින අන්තකල්පයේ 20ක් යනකම් ලෝකේ විනාශ වෙලා පවතිනවා හැදෙන අන්තකල්ප 20 දී අන්තකල්ප 40කට ආයුෂ ගෙවලා ආපහු වෙන ලැහැත් දිනවා එහි කවුන් ගහලා ඉවර වෙනවා ආන් එතන මේ ලෝකේ හදාගන්නකොට ආයි මේ ලෝකෙට ආපහු වෙනවා ආයිසරයන් සුද්ධ මිනිස් එක්ක වශයෙන්
හැබැයි සසර පුරුද්ද තිබුණේ අර පාපේන. වැඩි කල් යන ඉස්සෙල්ලා මොකද යන ටික කාලය සැරිසලාගෙන යනකොට. අර පාප කතියට නැඹුරු වෙලා හිටන් අර වාසනා ක්ලේශේ වාගේ. ඒකට නෑ බෙල්ල. ආයිසරයක් වැටෙනවා. අර දුගති පැත්ත. වැටෙනත් එහෙම ඒ කල්පේ තියෙන්න කා ආයිසරයක් ඔහෙල කොට ඒවත් නෑ. සත්වයේ බොහෝ කොට ඉන්නේ උතන. අනන්ත සංසාර දුක කිව්වොත් ලෝකයි. අවිද්‍යාවට කොටු වෙච්ච එක නෑ. ඒ තරම් මහ අපරාධයක් තවත් විනාශයක් වෙච්චර අන්ධකාරයක් ලෝකේ නෑ කිව්වේ ලෝකයි. අවිද්‍යා අන්ධකාරය සමාන අන්ධකාරයක් නෑ කිව්වේ ඕකයි. මම ඔකෙන් ගොඩින්න හරියම ආවා. ධර්මාභෝධයක් ලබාගත්තු ධර්මශ්‍රවණය කරපු කෙනෙකුට මහා වාසනාව පහර වෙනවා. ඊළඟ අධ්‍යාවට යනකොට ඔය කියන දුගතියක් බෑට හේතුනේ. එන්න පරිසරය නැති නිසා. ඒ නිසා කවදා හරි ධර්මාභෝධය පූර්ණ කරගෙන නිවන් ලාභ දෙකලොත් එදාට මේ කියන දුක්ඛන්දරාවෙන් නිදහස්. එහෙනම් කවදා නිදහස් වෙයිද කියන්නද? ඒකයි හේතුව. ඉතින් පින්කලා කියලා හිටන් මේ භවෙදී මිදෙන්න බෑ. විපාක භවෙතු අහේතුක විහෙතු උපත්යක් එහෙම ලැබුවා නම් කොච්චර පින් කරත් නිවන් අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥා පහල කරන්න බෑ. පින් කරගන්න පුළුවන්. හැබැයි බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි පැහැදීමක් කියලා හිටියනම් ඒ අහේ විහෙතුක පුද්ගලයාට හරි සතර පාගත උපත්යේ ඊට පස්සේ යන්න හිතුනේ. ඔහු එතනින් මිදෙනවා. බුදුරයන් අහතේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය අපි හිටපු කෙනෙක් අපාගත වෙන්නේ නැහැ. ඒ චිත්ත ප්‍රහාදී ඉතර බලවත්. හැබැයි අහේතුක පුද්ගලයාට ඒ ටික ඇති කරගන්න පුළුවන් සෝවාන් ඵලය ලැබුණ නැතුව. සෝවාන් වෙන්න ඕනේ නැහැ සතර පාය නිදහස් වෙන්න. ඒකාන්තිය සතර පාය නිදහස් කවදාවත් යන්නේ නැහැ සෝවාන් ඒ ස්ථිර වෙන එකක් සෝවාන් ඵලය කියන්නේ. ඊට මෙහා බුදුන් කෙරෙහි පැහැදීම දහම් කෙරෙහි පැහැදීම ආදී ටිකක් හරි තියෙනවා නම්. සද්ධා එතකොට සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ සද්ධා ඉන්ද්‍රිය මාත්‍රයක් යමකට තියෙනවා නම්. ඒ පුද්ගලයා පුතත්ජන ගෝත්‍රයේ ඉක්ම ගියා. ඉතිර උනේ නැතුවට පුතත්ජන කියන්නේ යා. සද්ධා මාත්‍රයක්වත් නැහැ මුළු වලින්ම මේ ඉන්ද්‍රිය පහ නැත්නම්. ਉਹ තමයි පුතත්ජනයා. පුතත්ජන කියන්නේ ඒකයි. සෝවාන් වෙන්න ඕනේ නැහැ පුතත්ජන බයින් නික්මෙන්න. හදාරම නික්මුණා සෝවාන් ඵලෙ. පුතත්ජන කියන තත්වයෙන් වෙන් වෙන්න පුළුවන් සද්ධා මාත්‍රයක් හරි පිළිදියා. ඒක විශේෂය. ඒ පුදුලි ආපහු යන්නේ නැහැ කවදා හරි නිවන කරාම ගෙනියන. ඒක විශේෂය. ඉතින් මේ සාසනයේ පවතින කාලෙක මොහතක ශ්‍රද්ධාවෙන් හිත පිහිටවපු කෙනෙකුට ඒ ලැබෙන වාසනාව ශ්‍රද්ධාව කියලා කියන්නේ නිකම් භක්තිය නෙමෙයි. බණපදයක් හරි අහලා මේක ඇත්ත කියලා තේරුම් ගත කෙනාට ශ්‍රද්ධා මාත්‍රිය පිහිටන්නේ. අහලා තේරුම් ගත්තේ නැහනම් ඒ ශ්‍රද්ධා මාත්‍රිය පිහිටන්නේ නැහැ. නමුත් මේ දුකයි මේ දුකට හේතුවයි මේ දුක නිරෝධයයි මේ දුක නිරෝධ මාර්ගයයි කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අංශු මාත්‍ර ගැනීම පහළ වුණා නම් ශ්‍රද්ධා මාත්‍රිය පිහිටියා. ඒකයි වළක්වන්න බැහැ කාටවත්. ඒ අංශු මාත්‍ර ගැනීම මාත්‍රිය පිහිටවපු කෙනාට සතර පාගත වෙන්නේ හේතු නැති වෙන මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නැగిලා එනවා. ඒ නිසා ඒ මානසිකත්වයේ දුරු කරන්න බෑ. චුත වෙන වෙලාවක ඒක ඇදලා එනවා. ඊට අනුකූල දෙයක් ඇදලා එනවා. ඒ නිසා දුක తీරපත් කරන්නේ නැහැ කිව්වේ ඒකයි. ඒක විශේෂයක්.